ශයිෆම් 21st ඇනෝසරියක අද ඉතිං අද උදේම ඉස්සල්ලාම පායපු තරු දෙකත් එක්ක තමයි මම මේ ඉන්නේ. එක්කෙනෙක් මෙයාව අඳුරලා දෙන්න දෙයක් නැහැ. මෙයාව කොහොමත්ම අඳුරලා දෙන්න දෙයක් නැහැ. මොකද මේ දෙන්න අනිත් අයව අඳුරලා දෙන්න දෙන්නේ කියලා. හරි බලන්න. මේ කවින් අද ෂා ඇනෝසරියක ඔයාලට ඉතින් මෙතන හුරු පුරුදු තැනක් නේ. ඔය ඉතින් මම හිතන්නේ ෂාට 21යි මම මෙතන අවුරුදු 12ක් හරි සතුරුයි ශවා. මොකද මේ අපි එක පවුලක්නේ. ඉතින් ඒ පවුලේ මම හිතන්නේ අපේ එක දරුවෙක් ගත 21 වෙනි ඇනිවර්සරි එක. පොඩි පොඩි මල්ලි ඇනිවර්සරි එක. ඉතින් ලොකු සතුටක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ අවුරුදු 21ක් එක විදියට මාතෘකාව කරනවා කියන්නේ ඒක ලොකු දෙයක්. ඉතින් ඒකට උංගල්ලන්ට ටීම් එකට උංගල්ලන්ගේ ප්‍රෝග්‍රෑම්ස් වලට තියෙන කන්ටෙන්ට් වලට ආදරය කරන එක තමයි අවුරුදු 21ක් තිස්සේ ශායකට මේ තරම් මිනිස්සු ආදරය කරන. ඉතින් අපි අර හැමදාම කියන්නේ දුකට සැපට ශා හැමදාම හදවතේ රැඳුණු ශාවිදුෂ මාධ්‍ය නාලිකාවක් විදියට මම හිතන්නේ ආදරේ ශායකට. ඉතින් ඒ ආදරේ හැමදාම තියාගන්න. ඉතින් මගේ 28 වෙනි උපන්දිනයේත් මම ශායකත් එක්ක සෙලිබ්‍රේට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහෙදද අපි කියලා දෙන්න ඕනේ? මොකද්ද කොතන සෙට් වෙන්න ඕනේ? කොහොමද වෙන්න ඕනේ? මාර්තු මාසයේ මගේ උපන්දිනය තියෙන්නේ. මම දිනේ වෙලාවයි තනයි කියන්න. සමහරට ශායකෙන් බීම් එකෙන් මම සමහර 28ක් කියන්නේ මසන් එක ලොකු 28ක් කියන්නේ ලොකු එකක් නේ. ලොකු කාලයක් නේක. මේ හරිද? අනේ මන්ද මට තේරෙන්නේ. ඔයා මෙයාගෙන දන්න හින්දා මම වගේ හරිද කියලා හෙව්වේ. අම්මට පස්සේ මම ඉඳන් වැඩිපුරම දන්නේ ඔයා. හොඳටම දන්නවා මෙයාගෙන. මේ මම හිතන ඉතින් ලොකු පොඩි පොඩි වයසන්නේ. 28 නේ? ඔව් 28. ඉතින් නා විශේෂයෙන් විශ් කරන්න ඕනේ ෂයි FM එකට. ඉතින් ඕගොල්ලෝ මේ ෂයි FM කියන්නේ හරි chill FM එකක්. ඉතින් ගොඩක් ආසයි යන සින්දු වලට ඉන්න DJs ලට ඒගොල්ලන්ගේ කතාවලට. ඔව් හරි cute. මම හිතන්නේ ලොකු වෙනසක් තියෙනවා අනිත් FM channels එක්ක බලනකොට. හරි හරි chill කියන FM channel එකට ඒගොල්ලන්ට congratulations. ඔයගොල්ලන්ට මෙච්චර දුරක් ආවට තව ඉස්සරහට වැඩි වැඩි දේවල් කරගෙන මේ දේවල් ගොඩක් improve කරගෙන යන්න පුළුවන් කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. දැන් සාමාන්‍ය TV එකේ වගේ ඉන්නවනේ. TV එක වල හුරු පුරුදුයිනේ. බඩේ බත් වගේ නේද කතාවට කියන්නේ. එහෙමද? මේ FM එකක මේ program එකක් කරන්න නම් සාමාන්‍ය වාගේ පොඩි කැමැත්තක් තියෙන මොන වගේ type එකද? මේවයි මම මගේ අර package එකක් තියෙනවනේ. මං කොහරි වැඩක් බාර ගන්නකොට කාවින් ඕනේ. නැත්නම් මම වැඩ කරන්නේ නැහැ. කාවින් ගෝ දෙනවා නම් package එකට මම බාර ගන්න කැමතියි වැඩ. package එකට ඔයාලට packages ගොඩක් තියෙනවනේ. මේ මම එයාගේ මේ packages වගේ නෙමෙයි අපිට එන professionally package එකක් දැන් අවුරුදු මං හිතන්නේ 20කට වැඩි ගානක්. ඔව් ඒක හරි. දැන් 28 20ක් එකම package එකක ඉන්නවා කියන එක ලොකු දෙයක් නේ. මම කියන්නේ එහෙම තියාගෙන යනවා කියන එක ශේවා ලොකු දෙයක්. ඒ කියන්නේ මම කියන්නේ නර්මදායි මමයි මුලින්ම මාධ්‍ය ආයතනයක හමු වෙනවා. එතකොටත් අපි වැඩසටහන් කීපයක් ඉදිරිපත් කළා. ඉතින් ඒ තිබ්බ යාලුකම සහ ඒ තිබ්බ බොන්ඩ් එක තමයි තාමත් දන්නේ. මොකද සමහරවිට වැඩසටහනක් කරද්දි මම දන්නවා නර්මදාට හිර වෙන තැන් මොනවද, නර්මදාත් දන්නවා මට හිර වෙන තැන් මොනවද කියලා. ඉතින් ඒක හරි ලේසි වැඩසටහනක් කරගෙන යන්න. එතකොට එයා ගලවනවද හිර වෙන තැන්? ගලවන කියන්නේ ආයේ මුල් පිටින්ම ගලවනවා. ආයේ ඇඩ්‍රස් නැති වෙන්නම ගලවනවා. ආයේ මුකුත් කියන්න දෙයක් නැහැ. මේ ගාවින් ගියට 28යි ලෝ. දැන් ඕගොල්ලෝ හම්බ වෙලා 20ක් විතර එනවා කියලා කිව්වා. කොහොමද මේ ඉස්කෝල යන කාලේ ප්‍රෝග්‍රෑම් වලට සෙට් කරගත්තේ? නෑ මම පැම්පර්ස් අඳින කාලේ ප්‍රෝග්‍රෑම් කරේ. එහෙම තමයි කියන්නේ රට්ටු. රට්ටු එහෙම තමයි කියන්නේ. රයිට් තෑන්ක් යූ කාවින්ග නර්මදා. අද බොහොම ෆන් එකේ තියෙන දවසක්. ඉතින් ඒ නිසා මේ ෆන් එක දිගටම තියාගන්න අපි උත්සාහ කරනවා. මොකද ඔයගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ හින්දා වාසනාවන්තයෙන් දෙන්නෙක් වෙයි කියලාද? ඔව් අපි මම හිතන්නේ අද දවසේ නර්මදා මම අපි තමයි බැටල් එක මුලින්ම ගත්තේ. ඉතින් අපි ඔන්න ලකි විනර්ස් ලා දෙන්නෙක්ව තේරුවා. එකක් කුලියා පිටියට ගියා. අනිත් විනර් මට මතක නැහැ. අකුරැස්සනේ අකුරැස්සට ගියා. ඉතින් අපි රුපියල් 50000ක් කරන සවුන්ඩ් සිස්ටම් එකක් දුන්නා. ඉතින් උංගලන්ට තියෙන ෂාෆි දෙකක් දුන්නා. ෂාෆි මහගෙන ඉන්න Facebook live එකට යන්න. දැන් ඉන්න ආටිස්ට් ලා දෙන්නත් වෙලාව කියයි. වෙලාව කිව්වට පස්සේ කවුද කියන්නේ කියන වොයිස් එක අහගෙන ඉන්න එක තක්කාලි කමෙන්ට් කරන්න 0772 99 99 එකට WhatsApp කරන්න. කොහොමද අපේ ජොබ් වලට ලොකු කාලයක් thank you Facebook එකේ YouTube එකේ ඉන්න යාළුව හැමෝටම දිගටම ෂාට් එකේ ඉන්න අද තෑගි ගොඩක් තියෙන දවසක් ඒත් එක්කම සතුට ගොඩක්ම තියෙන දවසක් ෂාට් එකේ ඉන්නවා කියලා ඉන්නවා කිව්වම කොහොමද ඉතින් ඒ ෆන් එකේ විදිහටම තියෙනවා thank you Narmada thank you Kavin thank you very much අපි හම්බ වෙමු අපි ආයිමත් හම්බ වෙමු ජය වේවා